හිතට වදින නිතරම කියවෙන සින්දුවක් අපිට අහන්න ලැබෙන්නේ කාලෙකින්. හඳේ හාව කියලා කියන්නේ තන්න ඒ වගේ සින්දුවක් ලොකු කුඩා වෙනසක් නැතුව අපි හැමෝම ආදරය කරන ගත්ත සින්දුවක්. හඳේ හාවත් එක්කම හඳේ හාවගේ අයිතිකාරයා ලංකාවේ හිටියේ නැහැ. ඉතින් යා ලංකාවට ආවා කියන ආරංචියත් එක්කම අපි ආව හොයාගෙන. ඒ තමයි ජනිත් සිද්දමල් ගොඩ. ඉතින් අද ආවේ සින්දු කියන වගේ මෙයාට උයන්න පුළුවන්ද කියලා බලන්න. ඒ විතරක් නෙවෙයි එයාත් එක්ක තමයි කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ හැම දෙයකටම ජනිත් සිද්දමල් ගොඩ ඔන්න ලෑස්තිලා ඉන්නවා. අද අපේ සීක්‍රට් චෙෆ් ප්‍රෝග්‍රෑම් එකේ සීක්‍රට් චෙෆ් තමයි ජනිත් සිද්දමල් ගොඩ. අපි ගිහින් බලමු අද අපි එනවා කියවම මොනවද හදන්න ලෑස්තිලා ඉන්නේ කියලා. සීක්‍රට් චෙෆ් මං කලින්ම කිව්වා අද අපේ සීක්‍රට් චෙෆ් කවුද කියලා. ඉතින් ජනිත් සිද්දමල්ගඩ ඉන්නවා මාත් එක්ක අද උයන්න ලෑස්ති වෙලා. උයන්න පියන කලින් අයියේ ආයිබෝන්. ආයිබෝන්. ඉතින් කොහෙද කොහොමද හිටියේ මොකද වෙන්නේ මේ දවස්වල? වෙන්නේ කියන්නේ මම දැන් ඔහුගේ කාලෙන් හිටියේ කැනඩාවේ. ටික කාලයකට ආවම ලංකාවට තමයි මේ අඩ කරගන්න බැරි වැඩේ කරන්න වෙලා තියෙන්නේ. ඉතින් දැන් හරිම බිසී නේ? ඔව් දැන් බිසී. සෑහෙන කාලෙකින් ආවේ ලංකාවට. සා ඉතින් ටි කාලෙකට ආවේ. ඉතින් මේ අතරේ ප්‍රෝග්‍රෑම් ටිකයි මියුසික් කීරිය වැඩයි ওই වැඩත් එක්ක ගොඩක් කාලෙ වෙලානේ. ඉතින් ජනිත්ව අල්ලගන්න අපි සෑහෙන ට්‍රයි කරා ඒ හඳේ හාව නිසා. ඔව්. මොකද සෑහෙන ලොකු පෙරලියක් කරද්දි ලංකාවේ හිටියේ නැහැ. ඔව් ඉතින් මං ලංකාවෙන් ගියාට පස්සේ තමයි කියන්නේ අපි සිංදුව ඔඩිය එක කරලා වීඩියෝ කරලා ඔක්කොම බ්ලාස්ට් කරලා තිබ්බේ. හැබැයි ලංකාවෙන් මං ගියාට පස්සේ තමයි සිංදුව රිලීස් කරේ. කරේ. ඉතින් සිංදුව අර दवस पटांगा ඒ වගේ කමෙන්ට් එද්දී අපි සින්දුවත් එක්ක ඒගොල්ලෝ හැමදාම ඉන්නවා කියන ෆීලිං එක දැනෙද්දී හරි සතුටුයි. හරි අපි උයන ගමන් කතා කරමු. අද මොනවාද හදන්න ලෑස්තිලා ඉන්නේ? පැස්තා තමයි හදන්න ලෑස්තිලා ඉන්නේ. දිමට උයන්න බෑ මොකද මගේ වයිස් තමයි රහටම උයන්නේ. ඉතින් වයිස් රහට උයනවා ඒක නිසා මම උයන්න උනන්දු වෙන්නේත් නෑ. අනික මං කන්නේලි. එයාටම තමයි කරදර දෙන්නේ. හැබැයි ඉතින් දැන් මම උයන්න ඕන නිසා පැස්තා ටිකක් හදන්න වෙනවා. අද වයිෆ්ට කාලවල ඔන්න කියන්න පුළුවා. එයා හදන කෑමද රස මෑ හදන කෑමද රස කියලා. හරි. ඔන්න චිකන් පැස්ටා හදන ලෑස්තිලා ඉන්නවා කියලා කිව්වා අපි. එහෙනම් වැඩේ පටන් ගමු මොනවාද ගන්න අමුද්‍රව්‍ය කොහොමද හදන්නේ කියලා කියරනේ. හදන්න කියන්නේ දැන් චිකන් පැස්ටා ඉතින් හදන්නේ පැස්ටා ටික චිකන් ටික සොසේජ් ටික මම කලින්ම ලෑස්ති කරලා තියාගත්තා. නැත්තම් වැඩේ ගොඩක් වෙලා යනින්දා මම පැස්ටා ටික සම්බල. චිකන් ටික ඉතින් මම වයිෆ් උදව් කරා අපේ වයිෆ් ගේ අම්මත් අද ගෙදර ඉන්න නිසා මගේ නන්දම්මත් උදව් කරා. වැඩේ ඉතින් ඉන්න මට ලේසි. සහයෝගයෙන් හදමු චිකන් පැස්ටා. දැන් ඉතින් මට තියෙන්නේ පොඩි දෙයක් කරන්න. ඉතින් පෙපර් තියෙනවා, සෝල් තියෙනවා. ඒ ටික දාලා හරි ගන්න දෙන්න. අපි වැඩේ පටන් ගමු. හරි. සීක්‍රට් ෂෙෆ්. සීක්‍රට් ෂෙෆ්. හරි. අපි වැඩේ යන ගමන් කතා කරමු. ඉතින් සිහිනතරු මාවතෙන් තමයි ඉස්සල්ලාම ශේෂ්ත්‍රයට එන්නේ. ඔව්. අපේ සිහිනතරුවා. අයියේ මොන සීසන් එකද? මොන සීසන් 6 වල. සීසන් 6 වල නේ. එතකොට අපි මතකය ගැන කතා කරමු. තාම යාළුවෝ කතා කරනවා ඩ්‍රීම් ස්ටාර් මතකය කොහොමද කියලා. ඒක තමයි මම හිතන්නේ මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. ඉතින් අතනින් පස්සේ තමයි මේ හැමදේම පටන් ගත්තේ. මේ හැමදේටම මම මුල පිරුවේ. ඉතින් හැබැයි මම පුංචි කාලේ තමයි මගේ පුංචි කාලේ ගැන හිතන්නේ. මේ කොහොමද කියන්නේ තියා තරු දවුරුදු 18 දී තමයි මම ඩ්‍රීම් ස්ටාර් වෙන්නේ සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන්. ඔව්. ඒ වයසේ පොඩි වයසක් තමයි. ඇත්තටම බැලුවම දැන් කල්පනා කරේ තාමත් පොඩි තමයි. හැබැයි ඉතින් ඒකත් එක්ක ජීවිතේට ලොකු පිම්මක් හම්බුණා, ලොකු හයියක් හම්බුණා. තාමත් ඉතින් හැමෝම මාව දන්නේ මේ විදිහට. ඉතින් එහෙමම තමයි ඒක ගැනම තමයි ඒ විදිහට තමයි හැමෝම හඳුන්වන්නේ. හඳුන්වන්නේ. ගෙදරදී උයනවද? ගෙදරදී මම ඇත්තටම උයන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ මොකද මට උයන්න බෑ. පළවෙනි දේ. හැබැයි ඉතින් හරි. අද වයිෆ් බලාගෙන ඉන්නවා. ඔව්.
ඒකත්ම ගැටලු ඊට පස්සේ ආයිති මේ දැන් උයන්න බෑකිව දැ එදා ඉව්වේ අද බැරිගේ ප දිගට හැංගිල දින දක්ෂතා එලියටාවම දිගට මේක කරගෙන යන්න දක්ෂතාව ඒක කුමරි කරගන්න යන්න වෙනවා මට ඒක දෙරනිංගාවම් මිතරදට උයන්න ඕ ඒවගේ ප්‍රශ්න ටිකක් කෙනවා උගුලු තා වග කියන්න නේද ඒකට සම්පූර්ණ මිස්සහත හැබැයි ඉතින් අර අපි එකමත් කියන්නේ ඒකම බලාගෙන ඉන්න එක නෙමෙයි මම හිතන්නේ මගේ ජීවිතේ මම කරන්නේ. ඔව්. කියන්නේ අපි හොඳ වැඩ කරනවා නම් අපි හරි වැඩ කරනවා නම් මම හිතනවා ඒවා හොඳ විදිහට වෙනවා කියලා. ඉතින් ඒකට හොඳම උදාහරණ තමයි හඳේහාව. ඉතින් අර සහ මම වන් කිව්වලුත්කෝ මම ඩ්‍රීම්ස් ආවෙද්දි මම පොඩි වයසක හිටියේ. ඉතින් මට ලොකු අත්දැකීමක් තිබ්බේ නෑ ශේෂ්ත්‍රය ගැන. මොකද ඉන්ඩස්ට්‍රි කියන්නේ හරි ලොකු තැනක් කියන අපි අදටත් තාම එක්ස්පීරියන්ස් ගන්නවා තාම ඉගෙන ගන්නවා ඉතින් ඒවත් එක්ක මට ටිකක් ලොකු කාලයක් ගියා ඉතින් එක පාරට අර හැමෝම කියනවා මම හැම වෙලාවෙම කියන දෙයක් තරු එනවා තරු පායනවා තරු නැතු යනවා හේතුව තමයි අපි ඉන්නේ එක පාරට ඒක අපිට අත්දැකීමක් නෑ අපි ෆීල්ඩ් එකේ වැඩ කරන්නේ කොහොමද කියලා දන්නේ නෑ කියන්නේ අනිත් ආටිස්ට් කෙනෙක් ඉන්නේ එහෙම නෙමෙයි ඒගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලා කාලයක් උත්සාහ කරලා ඉන්නේ හැබැයි අපිට ඊට වඩා එක පිම්මට එක චාන්සයක් එනවා උඩට මෙන්න ඉතින් ඒකත් එක්ක අපිට අත්දැකීමක් නැහැ. ඉතින් හරි ගාලි ටිකක් තව මේ ඊට පස්සේ ලීක්ස්. ඔය ලීක්ස් කවන්න කොහොමද? දැන් එතකොට කැනඩාවේ ගියේ සංගීතයෙන් අයින් වෙලාද එහෙමත් නැත්නම් ශේෂ්ත්‍රයෙන් පොඩ්ඩක් ඈත් වෙන්න හේතුව කියලා හිතුවද? නෑ අපිට ඒ කියන්නේ ඒ බිරිඳ වයිෆ් එයා ඔස්ට්‍රේලියාව ඉගෙනගෙන තමයි ආවේ. ඉතින් අපි එයා තව එයාගේ අධ්‍යාපන කටයුතු ටිකක් කරගෙන යන ගමන් ඉඳි. ඉතින් ඒක නිසා තමයි කැනඩාවට ගියේ. හැබැයි ඉතින් එහෙම මියුසික් නැවැත්තුවේ නැහැ. ඒක නිසායි දැන් මම යන්න කලින් ඔව් එක සින්දු දැන් යන්න කලින් තමයි අත්තනම හන්දේහාව ඔක්කොම ෂූට් කරලා ඔඩේ කිවර කරලා තිබ්බේ. දැන් මේ ආවෙත් ඇවිල්ලත් තව ඒ ටික කන්ටිනියු කරගෙන යන්න තමයි ආවේ. ඉතින් මියුසික් නවත්තන්න නෑ කවදාවත්. හැබැයි ඉතින් අපි දැන් මේ තියෙන රටේ තත්ත්වයයි පොඩි ගැටලු වගේක් තියෙනවනේ. ඉතින් ඒකත් එක්ක තමයි අපි ලංකාවෙන් චුට්ටක් යන්නත් කල්පනා කරේ. හැබැයි මියුසික් නවත්තන්න නෑ. අපි විරිඳගෙන මතක් කරමු යාගේ නම. එයා තිලිනි, තිලිනි ද සිල්වා. අක්ෂරහා ඉන්නවා. ඉතින් එයා තමයි අද අපි වැඩේට සෑහෙන උදව් කරේ. ඔව් වැඩේට නෙමෙයි අත්තම කිව්වොත් හැම දෙයකටම එයා තමයි ফুলම සපෝට් එක දෙන්නේ. දැන් මම ඊයේ රෑ පාන්දර ආවේ ගෙදර. ඉතින් එයා තමයි ඇඳුම් ඉඳන් ඔක්කොම ලෑස්ති කරලා දීලා වැඩ ටික කරලා දීලා ඔක්කොම කරලා දෙනවා. ඉතින් එහෙදිත් එහෙමයි කැම ටික හදලා හැමදේම කරලා මාවත් බලා ගන්නවා. කතා කරන්න ඕනේ දී ඉඳන් එයා ඔක්කොම හරි කොහොමද කියන්නේ යා මගේ මැනේජර් වගේ ඇත්තටම සමහරවිට ඔක්කොම මේ දැන් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බහමත් එයාට තමයි විස්තර ටික කියන්නේ. එතකොට එයා තමයි ටික බලලා ලැස්ති කරලා දෙන්නේ. අපේ ආදරේ හම්බුණ විදිහේ ආදරේ ගැන කතා කරමු. ආදරය බලාගෙන ඉන්නේ. එයා මට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ මගේ යාළුවෙක්. ඉතින් මගේ යාළුවෙක් කී යාළුවෙක් ඉතින් එයා තමයි කිව්වේ එහෙම ගැල්ලමක් ඉන්නවා කියලා. ඉතින් කොහොම හරි අපි Facebook එකෙන් කතා බහ කරලා පස්සේ තමයි මට මේ කරදරේ වුනේ. හරි දැන් අපි ලීක්ස් කැරට් සුදුලුණු කපා ගත්තා. දැන් ලුණු කපා ගන්න යන්න. එතකොට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද? අම්මා තාත්තා ගෙදරයි ගෙන මතක් කරා. මම ඉතින් ගායකයෙක් වෙන්නම මගේ තාත්තගේ හිණට. කියන්නේ හිණෙක් හින්දා තමයි. මොකද මට මගේ කියන්නේ තරුණ කාලේ මට ලොකු අයිඩියා එකක් තිබ්බේ නෑ මේ ගායකෙක්ම වෙන්න ඕනේ කියලා. මියුසික් කරනවා කියන අයිඩියා එක තමයි තිබ්බේ. හැබැයි තාත්තගේ උමනාවට තමයි කියන්නේ මගේ මාමා කෙනෙක් ඇප්ලිකේෂන් එක දාලා ඩ්‍රීම්ස් වලට. ඉතින් එහාට තාත්තා තමයි මාව හොඳටම මම ගමන එක්කන් ආයේ පුෂ් කරලා ඉතින් තාත්තගේ හිණි උඩ තමයි ගායකෙක් උනේ. ඉතින් ඒ වගේම තමයි මං අයියා මගේ පොඩි අයියා එයා තමයි මාව බලාගත්තේ. මගේ දෙවෙනි තාත්තා වගේම එයා කියන්නේ තාත්තා වගේම එයාත් මහන්සියලා ගොඩක් උදව් කරා. සහ අම්මාගේ ආදරේ එයාගේ මොකද කියන්නේ එයා හින්දා තමයි මං කියන්නේ මං හොඳ මිනිස්සෙක් වෙන්න හිතුවේ. ඉතින් මං හිතන්නේ ඒ ඔක්කොම එකතු වෙලා මං ඉතින් ඕන තරම් ඒගොල්ලෝ ගැන කතා කරලා තියෙනවා. ඉතින් කොච්චර කතා කරත් කියන් තියෙන්නේ ඒගොල්ලෝ හින්දා තමයි අද මම මෙතන ඉන්නේ. හරි. කපලින් කරන වැලිටි කිවර. ආල්පැතෙන් තියෙනවා වැදගත්.
සොසේජස් තියෙනවා චිකන් තියෙනවා තඹ ගත්ත පැස්ටරි තියෙනවා හරි එහෙනම් දැන් වැඩි බගිට බගයක් ඉවරයි හදන්න තමයි තියෙන්නේ අපි බලමු හදලා ඉවරලා කොහොමද රස කියලා secret chef secret chef හරි කපලා කරලා ගත්ත ටික දැන් උයන්නේ තමයි ලෑස්ති වෙලා ඉන්නේ අන්තිම අදියර කීපේ ඉන්නේ හරි මම අමාරුවෙන් කපා ගන්නට ලස්සනට කපා ගත්තා හරි අපි වැඩේ කරන ගමන් කතා කරමු තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න හඳේ හව වගේම තමයි දුටුදා ඉඳලා මගේ බර බැන්දෝ කියන සින්දුවත් මේ කට්ටිය අතරේ ජනප්‍රිය වුණා ඒක ගැන අපි මතක් කරමු කවුද ලිරික්ස් ලිරික්ස් කරේ ඇත්තටම මේ වාගේ හිතවත් කට්ටිය තමයි අමිල අයියයි අමිල රුවන් නන්දසේන අය තමයි ලිරික්ස් කරේ මෙලඩි එක කරේ නිමේෂ් අයිය ඉතින් හරි ආදරෙන් මතක් කරන්න ඕනේ මේ මොකද මම ඩ්‍රීම් ස්ටාර් වෙලා අර ෆීල්ඩ් එකට ඇවිල්ලා ඒ ගමන පටන් ගන්න මාරම අත්දවක් වුණා ඒ සින්දුව. ඉතින් ලස්සන ලස්සන ඩියල් ලියලා ලස්සන මෙලඩි එකක් දාලා කොහොමරි ඒ දෙන්න තමයි වැඩි වැඩිකට දාලා දෙන්නේ. හඳේ හවල් කෙනකේ සින්දුවෙත් ලිරික්ස් මිනිස්සුන්ට සමීප. ඇත්තම ඒකේ ඒ වචන තමයි මිනිස්සුන්ගේ හදවත. වචනත් එක්ක තමයි කියන්නේ මෙලඩි එක අපි කරලා අවුරුදු දෙකක් බලන් හිටියා මේ මොනවද මෙලඩි කරලා අවුරුදු දෙකක් බලන් හිටියා වචන ටික හම්බෙනකම් කොහොම හරි යශෝදා අධිකාරි තමයි වචන ටික ලියලා දුන්නේ. ඉතින් යශෝදාට කොහොමද කියන්නේ මම හැමදාම කියන පින් දෙන්න ඕනේ. මොකද මේ වචන ටික ආවේ නැත්තම් මේ සින්දුව එහෙම දුවන්නේත් නැහැ. සහ මේන්ම දේ ඒ වචන එක්ක තමයි මිනිස්සු එකට ආදරය කරන්න ගත්තේ මේ මීනින් එක. සහ අපි අවුරුදු දෙකක් බලන් හිටියා. කියන්නේ අපි 7 දෙනෙක්ට 6 දෙනෙක්ට සින්දු ලියන්න දුන්නා. අපි try කරා මේ අපිට අපි ඒ concept එක අපේ ඔළුවේ තිබ්බා. මම කියන්නේ මම සහ කියන්නේ අත්‍තර මේ සින්දුවේ මට මෙහෙම වැඩක් කරමු කියන අදහස දුන්නේ පැතුම් දමින් මගේ සහෝදරයා පැන්ඩා. මේ අපේ අයියා අයියා කෙනෙක් සහෝදරයෙක් යාළුවෙක්. ඉතින් අපි දෙන්නගේ ඔළුවේ තිබ්බ concept එකේ වචන ටික හොයාගන්න අපි හිටියා අවුරුදු දෙකක් බලාගෙන. ඉතින් කොහොම හරි අන්තිමට අපිට ඕන වෙච්චම වචන ටික ඒ අපි කියන්න හදපු දේ යශෝදගේ අතින් ලියුණා. ඉතින් මම හිතනවා ඒක ලොකුම බලපෑමක් වුණා අනිවාර්යයෙන්ම වචන ටික. මොකද නැත්තම් ඒ සින්දුවේ ඒ තත්ත්වය ගන්න වෙන්නේ නැහැ. මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ? ඒ දැන් ඩ්‍රීම් ස්ටාර් වුණා ඊට පස්සේ හොඳ වයිෆ් කෙනෙක් හම්බුණා වෙඩින් නැ ගත්තා රැකියා ලස්සන ලස්සන සින්දු කරනවා. කොහොමද මේ ජීවිතය ගෙවෙන ගලාගෙන යන විදිය ගැන හිතෙන්නේ? සතුටුයි. ඒ කියන්නේ ඊට වඩා කියන්න දෙයක් නැති මේක තමයි මම හිතන්නේ මම බලාපොරොත්තු වෙන ජීවිතේ. ඉතින් හිතන ඉතින් ඉස්සරහටත් අපිට මේ වගේ සතුටින් ඉන්න පුළුවන්. ප්‍රශ්න කියන ඒවා හැමෝටම එන ප්‍රශ්න නැති කවුරුත් නැහැ. ඉතින් මට ජීවිතේ ගොඩ මම කියන්නේ ගොඩාක් ප්‍රශ්න තිබිච්ච කෙනෙක් මම. හැම පැත්තෙම ආර්ථිකව හැම වගේ කොහොමද කියන්නේ හැම අතින්ම හරි හැම අතින්ම එක එක විදිහේ ප්‍රශ්න වලට මම මගේ ජීවිතේ මුණ දීලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක කොහොම හරි මම හිතනවා දැන් මේ ඉන්න වෙලාවේ මම ඇත්තටම මගේ ජීවිතය ගැන මාරස ගොඩක් සතුටුයි. සහ මම ඒක ගැන බොරු වෙන්න තැනක් නැහැ මට. මොකද සතුටින් ඉන්නවා. හරි කතාවෙන් අපි වැඩේ කතා කරන වැඩේ පොඩ්ඩක් කරගන්න බෑ. මම මේකත් එක්ක කියවෙන වචනත් ඔක්කොම පැටලිලා යන්නේ. හරි ඊට පස්සේ අපි චිකන් දාගත්තා සොසේජස් දාගත්තා. හරි වැඩේ ගොඩ නේද? වැඩේ මම හිතනවා අපි සෝල් ටිකක් දාගෙන අපි දෙන්න මාසයි කොහොමත් අපි ගම්මිරිස්ටික් වැඩිෙන් දාලා තමයි කන්නේ සැරට. එතනවා ඔය දෙන්නට ඕගොල්ලන්ට මේ ගැටලුවක් එන්නේ නැති මේක කාලා යහතින් ඉන්න පුළුවන් වෙයි කියලා බලමු. නම් පොඩ්ඩක් වැඩි වුණා මං හිතා. හරි ඔන්න මේ තමයි ජනිත් ඉද්දමගඩ හදපු චිකන් පැස්ටා එක. සින්දු කියන වගේම යන්නත් පුළුවන් කාල බලන්න ඕනි රසයිද කියලා. ඊට කලින් මේකේ රස බලන්න කලින් මට හිතුණා දැන් මෙයා වහගෙන තියෙ දෙට්ට මාපු වෙලේ මෙයත් සෑහෙන කාර්ය බහුල වෙලාවක ලංකාවට ඇවිල්ලා ඉන්න වෙලේ ළඟ ඉඳන්ම හඳේ හව සින්දෙන් පොඩි කොටසක් ලයිව් වහලා බලන්න. අපි කියමු නේද? කියමු. ආදරේට හේතු කර හර හර මොය නුවපා ආදරේ සැබෑ රසෙම කෙවි ඒ නිසා
ගැලපෙන කෙනා එනවා යන කෙනාලු වෙත් යනවා කල්ගිය හෙදේ වෙනවා හොඳමදේ තමා වෙනවා අකමකාවිලා වේදනම කියමවා සමයෙන් හඳේහාව පාඩුවේ ඇවිත් යනවා හිතේ නැතේ ශෝක ජීවිතේ ඔහේ ගෙවෙලා බෝතලේ වගේ සෝඩ හයින හිතේ තරහා ඉන්නේ හිනා වෙලා මුළු හතවතින් බදා එහෙමයි අපේ එකලා ඇත්තරම පෞද්ගලිකව ගොඩාක් ආස සිංදුවක් ඉතින් මෙහෙම ලයිව් භාවන හම්බුන එකට සතුට හරි එහෙනම් අපි කාල බලමු නේද Secret Chef හරි අපි දැන් කාල බලමු රසයිද කියලා රස නැති වුණත් රසයි කියන්නේ ඔව්නේ කියන වෙනවන්නේ නැංගි දෙට්ටම ඇවිල්ලා හදලා දුන්නා හරි නෑ මටත් හරි මට තමයි හරි නැත්තේ ඒක නිසා රසයි රසයි මම දන්නව ගොඩක් රස නැහැ හැබැයි ප්‍රොඩක්ට් ෂේප් එකේ නේ වැඩේ. නෑ නෑ හරිම රසයි. හරිම රසට තියෙනවා. මම දැන් කට්ටි බලින්න බෑ උයන්න බෑ කියලා රසට උයන්න පුළුවන්. චිකන් ෆස්ට් එක තමයි අද ජනි තිද්දමයි ගොඩ හැදුවේ. ඉතින් රසයි වගේම අයියේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතන්නේ සහ ඔයාව බලාපොරොත්තුෙන් හිටපු ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඔයා ලංකාවේ නෑ කියලා හොය හොය හිටපු කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියටයි ප්‍රෝග්‍රෑම් එක ගැන හැමෝටම අපි කතා කරමු. ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ඇත්තටම මේ මටත් අලුත් අත්දැකීමක්. මම දැන් ප්‍රෝග්‍රෑම් ගොඩක් කරලා තියෙනවා ජීවිතේ. හැබැයි මේ වගේ මේ ටයිප් එකේ ප්‍රෝග්‍රෑම් එකක් මීට කලින් කරලා නැති මගේ මට හරිම මේ මම හිතේ බයෙන් මං හරිම අන්කම්ෆර්ටබල් විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක කරේ කියලා කතා වෙන්නේ නැහැ මොකද මේ උයනවා කියන වැඩේ මට කරගන්න අමාරු වැඩක්. ඉතින් හැබැයි මේ මං හිතන්නේ බලන් ඉන්න කට්ටියටත් හරිම එන්ටර්ටේනින් වැඩක් මේක අලුත් වැඩක්. ඒක මේ කන්සෙප්ට් එකයි ඔක්කොම අමාරු සහ ඉතින් මං කියන්න මොනේ දේ තමයි දරන FM දරන ටීවී කියන්නේ හැමදාම අලුත් දේවල් කරපු ලස්සන දේවල් කරපු කට්ටිය ඉතින් ඒක නිසායි නම්බර් 1 වෙලා ඉන්නේ හැමදාම දරන ටීවී දරන FM. මම හිතනවා ඒක තවත් තවත් ඔප්පු කරන ජාතියේ ප්‍රෝග්‍රෑම් එකක් කියලා. ඉතින් Google උන්ට wish කරනවා සහ මේ වැඩේ දිගටම කරන් යන්න මේ ලස්සන වැඩේ. ඉතින් මගේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන හැමදාම මම ඉන්නේ ඔයගොල්ලෝ නිසා. මම මේක අල්ලගෙන අයියෙන් බදාගෙන ඉන්නේ. කොච්චර අමාරු නැත් සමහරලාට අපේ ජීවිතේ එක එක ජාතියේ ප්‍රශ්න එනවා. ඉතින් හැබැයි මම අතාරින් නැතුව ඉන්නේ ඒ ආදරේ නිසා. මොකද ඒගොල්ලොන්ගේ ආදරෙත් එක්ක තමයි මම මේ ගමන ආවේ. බය වෙන්න එපා. ලංකාවේ ගෙලියට ගියා කියලා මියුසික් නවත්තන්නේ නැහැ. ඉතින් ඒක තමයි මගේ පැෂන් එක. ඒක තමයි මගේ හැකියාව. ඉතින් ඒක නවත්තන්නේ නැහැ. මං කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් ඒ දේ දිගටම කරන් යනවා. ඉතින් ඉස්සරහටත් ලස්සන වැඩලියක් එනවා. ලංකාවට ආපු මේ ආපු වෙලාවෙත් අලුත් සින්දු දෙකක මියුසික් වීඩියෝ දෙක ෂූට් කරලා යන්නේ. ඉතින් කැනඩාවේදීත් අපි එකක් ෂූට් කරන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් මේ වැඩ ටික මම හිතනවා මේ අවුරුද්ද ඉවර වෙන කලින් තව අලුත් සින්දු දෙකක් හෝ තුනක් රිලීස් වෙයි කියලා බලාපොරොත්තු ඉන්නවා. එහෙනම් නියමයි ඔන්න අලුත් වැඩ ටිකක් මගේ එන ගමන් තියෙන්නේ. ආදරෙන් ආරාධනා කරනවා මේ විදියටම රැඳිලා ඉන්න කියලා. ඉතින් මේ තමයි අද අපේ ප්‍රෝග්‍රෑම් එකේ සීක්‍රට් චෙෆ්. කලින් වගේම තවත් දවසක අපි සීක්‍රට් චෙෆ් ප්‍රෝග්‍රෑම් එක අරගෙන එන්න. ඊළඟ සීක්‍රට් චෙෆ් කවුද කියලා ඔයාලට හිතන කෙනාව ගෙස් කරලා තියාගන්න. ඒ විතරක් නෙවෙයි FM දෙන YouTube channel එක මතක ඇතුව subscribe කරලා තියාගන්න. සීක්‍රට් චෙෆ්. සීක්‍රට් චෙෆ්.